ඔබ කවරදාක හෝ හිතලා තියෙනවද ඔබගේ උපරිම හැකියාව විභවය ශක්තිය කොතනද තියෙන්නේ කියලා මම හැම විටම කල්පනා කරන එක දෙයක් තමයි සහ මම භාවිත කරන එක උපක්‍රමයක් තමයි කෙනෙකු ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් කෝචින් සෙෂන් එකකට ආවත් ඔහු ඇතුලේ තියෙන ශක්තිය හඳුනා ගන්නට උදව් කරන එක අනික එක තමයි මම ගොඩක් වෙලාවට කියන තවත් කාරණාවක් මිනිස්සු බොහොමයක් මෙය දෙන්නේම තමන්ට කොච්චර ශක්තියක් විභවයක් තිබුණාද කියන කාරණාව නොදැන හැබැයි මේ ශක්තිය හොයාගන්නවා කියන එක ලේසි පහසු කාරණාවකුත් නෙවෙයි මොකද බොහෝ දෙනෙක් මේ ශක්තිය හොයාගන්නා ක්‍රමවේදය පිළිබඳව හරි හැටි නොදන්න නිසා මේ පිළිබඳව අද අපි හරි අපූර්ව පාඩමක් ඔබට කියා දෙන්නට සූදානම් වෙනවා අද දවසේ අපි මේ වැඩමුළුවකට යන්න ප්‍රධාන පෙළේ ආයතනයක සූදානම් වෙන අතරවාරයේදී පිටත් වෙන්න කලින් මේ කාරණාව ඔළුවට ආපු නිසා මම කතා කරන්න ඕනි කියලා හිතුවා දැන් ගොඩක් වෙලාවට මම ওই වැඩමුළුවවලදී අහන එක ප්‍රශ්නයක් තමයි ලංකාවේ හොඳම රංගධරයින් විදිහට හඳුන්වනවා ජෝ අබේවික්‍රම ගාමිණී ෆොන්සේකා වගේ අය. හැබැයි ඊට වඩා හොඳට රඟපාන්න පුළුවන් අය මේ පොළොතලේ ඉපදිලා කිසිම දවසක ගමේ තියටර් නාට්‍යයක්වත් රඟපාන්න නැතුව මැරිලා ගියා වෙන්න බැයිද? අමරදේවට වඩා හොඳ හඬක් තිබ්බ කෙනෙක් ජීවිතේ කවරදාකවත් කවියක්වත් කියන්නේ නැතුව අවසානයේදී මැරිලා ගියා වෙන්නට බැරිද? කුමා සංගක්කාරට වඩා හොඳට ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබ්බ කෙනෙක් විභවයක් තිබ්බ කෙනෙක් වෙල්ලිපැනල්ලේ ක්‍රිකට් ක්‍රීඩා කරන තැනින්ම නැවැත්තුවා වෙන්න බැයිද? ඔබ බොහෝ ඉහළට යන්න ඉන්න කෙනෙක්ව සිටියදී ශක්තිය හොයාගන්නේ කොහොමද කියන කාරණාව නොදන්නා නිසා ඔබට අවසානයේදී ඒ ඉලක්කයට ළඟා වෙන්නට බැරුව ඔබගේ ජීවිත කතාව අවසන් කරනවා වෙන්නට බැරිද? ඒක නොවීම සඳහා තමයි අපි අද වීඩියෝව මේ විදිහට ඔබට ඉදිරිපත් කරන්නේ. එන්න අපි කතා කරමු. මුදල් කියන්නේ මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්නට මිනිසා විසින්ම නිර්මාණය කළ දෙයක්. ඒත් බොහෝ දෙනාගේ මැසිවිල්ල නම් අපි මුදල් වෙනුවෙන් වැඩ කරනවා විනා මුදල් අපි වෙනුවෙන් වැඩ නොකරන බව. මුදල් සැබෑ ලෙසින්ම ඔබ වෙනුවෙන් වැඩ කරන්නේ කොතනදීද? මුදල් උපයන මිනිසුන් සාර්ථක වෙන මිනිසුන් ඒ සඳහා භාවිත කරන උපක්‍රම මොනවාද? මුදල් ඉපයීම ගැන විශේෂඥ මතවාද මොනවාද? එන්න අපි මේ ගැන දෙපැයක Zoom සැසියකින් කතා කරමු. Truth behind money mastery. What you don't know but you must know. දිනය 2022 ඔක්තෝබර් මාස 29 වෙනිදා. වේලාව පස්වරු 7 සිට 9 දක්වා. Google Form එක පුරවන්න. අපිට කතා කරන්න. වෙනස් වෙන්න. ඔබත් එන්න. එන්න ඔබව දිනවන ශක්තිය විභවය කොතනද තියෙන්නේ කියන කාරණාව ගැන හරි අපූර්ව උදාහරණයකින් පැහැදිලි කරන්න මම සූදානම්. දැන් මේ ප්ලග් පොයින්ට් එක ගන්නකෝ. මේ ප්ලග් පොයින්ට් එක ගත්තොත් මේ ප්ලග් පොයින්ට් එක පිටිපස්සේ තියෙන විදුලිය අපිට පේන්නේ නැහැ. ඔබ මේක වටේ අතගාලා බැලුවත්, එහෙම නැත්නම් ඔබ මේක ස්පර්ශ කරලා බැලුවත්, ඔබ මේක දිහා බලාගෙන හිටියත් ඔබට මේක පිටිපස්සේ කොතරම් ශක්තියක් තිබෙනවද, කොතරම් විදුලියක් තිබෙනවද කියන කාරණාව ගැන අවබෝධ කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කොච්චර බලන් හිටියත් පේන්නේ නැති ශක්තිය. කොච්චර වටේ අතගාලා බැලුවත් පේන්නේ නැති ශක්තිය. කොච්චර ස්පර්ශ කළත් දැනෙන්නේ නැති ශක්තිය ඔබට තේරුම් ගන්නට පුළුවන් එක අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි මේ ස්විච් එකට ඔබ ඇඟිල්ල ගහලා බැලුවොත්. ඔබට මේක පිටිපස්සේ තියෙන ශක්තිය කොච්චරද කියලා පේන්න පටන් ගන්නවා. සරලවම කිව්වොත් ඔබට විදුලි සැර වදිනවා. දැන් ප්ලග් පොයින්ට් එකකට ඇඟිල්ල ගහන්න එපා කියන කාරණාව අපිට කුඩා කාලේ ඉඳන්ම දෙමෝපිය උගන්වලානේ තියෙන්නේ. ඒ වැඩේ කරන්න යන්න එපා. මොකද චෙක් කරන්න දෙයක් නැහැ. ප්ලග් පොයින්ට් එක පිටිපස්සේ ලොකු විදුලි ධාරාවක් තියෙනවා. ඒ නිසා ඒක චෙක් කරලා නිකම් බොරුවට කරන්ට් එක වද්ද ගන්න එපා. හැබැයි ඔබට මම අනිවාර්යයෙන්ම කිව යුතු දෙයක් තිබෙනවා. මේ ලෝකේ ජයග්‍රහණය කරපු ගොඩක් මිනිස්සු තේරුම් ගත්ත කාරණාව තමයි මතු පිටින් බැලුවට, ඒ වගේම ස්පර්ශ කළාට, ඒ වගේම බලන් හිටියට මේ ප්ලග් පොයින්ට් එක පිටිපස්සේ තියෙන ශක්තිය සහ විදුලි ධාරාව පේන්නේ නැහැ වගේ තමන්ගේ ජීවිතය පිළිබඳවත් ඒ ආකාරයෙන් ස්පර්ශ කරාට බලන් හිටියට ඒ වගේම ඒක නිකන් වටේ ගිහිල්ලා බැලුවට ඒක ඇතුලේ තියෙන ශක්තිය අවබෝධ කරගන්නට බැහැ කියලා. ඒ සඳහා තමන්ව හාරන්න ඕනේ. තමන්ගේ ඇතුළ විමසන්න ඕනේ. එවැනි පුද්ගලයන් තමයි අනෙක් මිනිස්සු වගේම අතපය හතරක් එක්ක ඉපදිලා මේ ලෝකේ සාර්ථකත්වයට පත් වුනේ සහ අනෙක් මිනිස්සුන්ට වඩා බෙහෙවින්ම ශක්ති සම්පන්නයි කියලා
ඔප්පු කරන්න සමත්තුනි. නැතුව ඔවුන් විශේෂයෙන් අරන් ආපු දෙයක් මේ ලෝකෙට තිබුණ නැහැ. ඔවුන් හැමෝම මේ ලෝකෙට ආවේ ඔබ මම වගේම අතපය හතර අරගෙන. ඇතම් අවස්ථාවක ඔබ දැකලා ඇති. සමහර විශේෂ අවශ්‍යතා තියෙන අය අපි කියන්නේ ආබාධිතයි කියන වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැ. විශේෂ අවශ්‍යතා සහිතයි. සමහර විට ඇස් පේන්නේ නැහැ. සමහර විට එයාගේ අත් දෙකම නැහැ. වැඩ කරන්න පුළුවන් කකුල් වලින් විතරයි. හැබැයි ඉඳි කට්ටට නූල දානවා Tamange kakule ඇඟිලි දෙකක් පාවිච්චි කරලා. සමහර විට ඇස් පේන්නේ නැහැ. ඉතාමත්ම හොඳින් ගයනවා. ඒ වගේම තමයි සමහර වෙලාවල් වලට ආබාධිතයි. හැබැයි ඔලිම්පික් එකක් බයිනා පැරා ඔලිම්පික් එකක් හරි දිනනවා. ඒ කොහොමද? තමන්ගේ ඇතුලේ තියෙන ශක්තිය විමසන්න ඔවුන් හැම විටම කුරු ගන්න ඔවුන් හැම විටම කටයුතු කරපු නිසා. දැන් ලෝකේ ධනවත් වෙච්ච මිනිස්සු ගත්තොත් ජෙෆ් බෙසොස් තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කළේ තමන්ගේම ගෙදර ගරාජයෙන් කියන කාරණාව අපි ඕනතරම් අහලා තියෙනවා. හැබැයි එහෙම අහලා තිබුණට අපිට පේන්නේ නැති කාරණාව තමයි ඔහු තමන්ගේ විභවය තියෙන්නේ කොතනද? ශක්තිය තියෙන්නේ කොතනද කියන කාරණාව නිතරම කූරු ගහලා විමසලා බැලුවා කියලා. ඒ නිසා තමයි ඔහුට හැකියාවක් ලැබෙන්නේ දවසක ලෝකේ ධනවතා බවට පත්වෙන්න අවශ්‍ය කරන ගමන තමන්ගේ ගරාජ් එක ඇතුලෙන් උනත් පටන් ගන්න පුළුවන් කියන අදිෂ්ඨානය ඔහුට එන්නේ ඒ නිසා. ජැක්මා ගත්තොත් ජැක්මාට මිනිස්සු ගොඩක් මේ ඔන්ලයින් බිස්නස් එක හඳුන්වා දෙන වෙලාවේ කිව්වේ උමතුෙන් හැසිරෙන මිනිස්සෙක් කියලා. ජැක්ට පිස්සු. මේ මිනිස්සයා මේ කරන්න හදන අපිට නොතේරෙන දේ මොකක්ද? මිනිස්සු ප්‍රශ්න කළේ එහෙම. හැබැයි ඔහු හැමතිස්සෙම අනෙක් අය නොදකින තමන්ගේ ඇතුළාන්තයේ තියෙන ශක්තිය අවදි කරගන්න උත්සාහ කළා. ඉතින් බෙහෙවින්ම ඉදිරියට ආපු තවත් චරිත අපි විමසලා බැලුවොත් ක්‍රීඩකයෝ ගත්තොත් ක්‍රීඩිකාවෝ ගත්තොත් දැන් අපි කතා කරන බොහොම ජනප්‍රිය උදාහරණයක් තමයි විල්මා රුඩෝල්ෆ්. 1941 ටෙනිසි වල ඉපදුනේ පොලියෝ වැළඳිච්ච දැරියක් විදිහට. අදටත් ලෝකයට මිරකල් එකක් එහෙම නැත්නම් ආශ්චර්යයක් විදිහට හඳුන්වන එක කාරණාවක් තමයි විල්මා රුඩෝල්ෆ් කොහොමද 1956 දී සහාය දීමේ ඉසව්වෙන් ඇමරිකාවට රන් පදක්කමක් ගේන්නේ. ඒ විතරක් නෙමෙයි 1960 දී නව ලෝක වාර්තාවක් එක්ක මීටර් 100 දිනන්න, නව ඔලිම්පික් වාර්තාවක් එක්ක මීටර් 200 දිනන්න, ඒ වගේම මීටර් 100 සහාය දීමේ තරගයේදී රන් පදක්කමක් එක්ක ලෝක වාර්තාවක් පිටවන්න. එහෙම සමත්ුනේ කොහොමද කියන කාරණාව. ඇය එඩ්වර්ඩ් ඩෙස් ටෙම්පල් කියලා පුහුණුකරුවෙක් ගාව පුහුණුවීම් කළේ. ඇය කකුල ඇදෑද ගමන් කළේ. ඇයට කිව්වේ ළමයි කකුල් කැඩිච්ච අස්සෙක් වගේ කියලා. එඩ්වර්ඩ් ඩෙස් ටෙම්පල් මේ කකුල් කැඩිච්ච අස්සෙක්ව ගෙනල්ලා දුවවන්න හදනවා කියලා කිව්වේ. හැබැයි එඩ්වර්ඩ් ඩෙස් ටෙම්පල්ටත් වඩා තමන්ව විශ්වාස කරපු චරිතය තමයි විල්මා රුඩෝල්ෆ්. ඇය හැමතිස්සෙම තමන්ගේ දෙපා පුහුණුවේ යොදවමින් පඩිපෙල් නගිමින් කඳු නගිමින් තමන්ගේ මේ දෙපා ශක්තිමත් කරන්න උත්සාහ කළා. ප්‍රතිඵලය ඇය අවසානයේදී ඔලිම්පික් රන් පදක්කම් තුනක හිමිකාරණියක් බවට පත් වුණා. දැන් අපේ ජීවිතයේ තිබෙන ගැටලුව තමයි අපි අපිව හඳුනා ගන්නවා එක්තරා විදිහකට. මොකක් හරි හේතු කාරණා කීපයක් දාගන්න ඕනේ අපි ඉස්සරහට. එකක් තමයි අපි කියලා හඳුනගන්නේ අපි අපිව දකින විදිහට. පළවෙනි කාරණාව අපි දකිනවා මගේ සීමාව මෙතන, මට පුළුවන් මෙච්චරක් කරන්න විතරයි. දෙවෙනි එක තමයි අපි ගැන මතයක් හදා ගන්නවා බාහිර ලෝකයේ අපි ගැන දකින විදිහෙන්. පොඩි කාලෙදී ගුරුවරයෙක් හෝ ගුරුවරියක් කියනවා වාට ඉගෙන ගන්න බෑ, ඔන්න මගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගන්නවා මට ඉගෙන ගන්න බෑ කියලා. ඔෆිස් එකදී එක රස්සාවක් කරද්දී බොස් කෙනෙක් කියනවා තමුසෙක් නම් කවදාවත් රස්සාවක් හරියට කරන්න බෑ කියලා. ඔන්න අපි ඔළුවට එකක් දාගන්නවා විෂ බීජයක් මට කවදාවත් රස්සාවක් හරියට කරන්න බෑ කියලා. හැබැයි ඒ කෙනා වෙන වෘත්තියක අති සාර්ථක වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය විදිහට තමන්ව තමන් දකින විදිහෙන් සහ තමන්ව අනුන් දකින විදිහෙන් තමන් ගැන චිත්‍රයක් හදාගන්නවා. තුන්වෙනි කාරණාව මොකද? තුන්වෙනි කාරණාව තමයි තමන් ගැන ලෝකය හිතා ඉන්නේ මේ විදිහටයි කියලා තමන් හිතන විදිහෙන් එකක් හදාගන්නවා. තමන්ට සීමාවක් පනව ගන්නවා. දැන් උදාහරණයක් විදිහට මම සභාවක් ඉස්සරහා අභියෝගයක් බාර දුන්නාම අත ඉසුවොත් මිනිස්සු මෙන්න මෙහෙම මං ගැන හිතයි කියලා අභියෝගය එන වෙලාවට අත උස්සන්න නැතුව ඉන්නවා. සභාවක් ඉස්සරහා මම කතා කරන්න ගියොත් මට ගොත ගැහුනොත් මිනිස්සු මං ගැන මේ විදිහට දකි කියලා හිතලා අපි අපිට සීමාවක් පනව ගන්නවා. හැබැයි ඇත්තම කතාව තමයි මිනිස්සු අපි ගැන එහෙම හිතන්නේ නැහැ. අපි ගැන එහෙම හිතයි කියලා හිතලා සීමාවක් පනව ගන්නවා. දැන් මෙහෙම වුණාම අපේ ශක්තිය විභවය අවදි කරගන්නට බැරි වෙනවා. දැන් ඔබ හිතන්න ඔබ මෙතුවක් කාලයක් කල්පනා නොකළා නම් මට තියෙන උපරිම ශක්තිය මොකක්ද? මට ළඟා විය හැකි උපරිම තැන මොකක්ද කියලා. ඒකේ සරල තේරුම ඔබ මේ ප්ලග් පොයින්ට් එක වටේ අතගාමින් සහ බලමින් හිටියා විතරයි මේක චෙක් කරන්න උත්සාහ කරේ නැහැ කියන එක. ඒ නිසා ඔබව චෙක් කරන්න උත්සාහ කරන පළවෙනි අවස්ථාවේදීම ඔබ ඇතුලේ ශක්තියක් තිබෙනවා සහ
එය ඔබ මෙතෙක් නොදුටු එකක් කියලා ඔබට වැටහෙන්නට පටන් ගන්නවා. ඔබ ක්‍රියාවේ නොයදෙන තාක්කල් ඔබට යමක් හැකි බවට වන අවබෝධය ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් ඒබ්‍රහම් ලින්කන් එක්තරා අවස්ථාවකදී කියනවා, "දකින දේවල් විශ්වාස කිරීම සැබෑ විශ්වාසයක් නොවන්නේය. නමුත් ඔබ නොදකින දේවල් විශ්වාස කරන්නට පටන් ගැනීම අපූරු දේවල් ඔබගේ ජීවිතය සම්බන්ධයෙන් හොයාගන්නට හේතුවක් බවට පත්වන්නේය" කියලා. දැන් ඕකනේ මේ ලෝකේ අපූරු දේවල් නිර්මාණය කළ හැමෝම කලේ. ඒ කියන්නේ ගුවන් විදුලියක් කියලා දෙයක් මේ ලෝකේ නැති කාලේ එහෙම එකක් හදන්න පුළුවන් කියලා දැක්කා. එතකොට ඒ විශ්වාසය තිබ්බ මනුස්සය ඒක හැදුවා. ගුවන් විදුලිය විතරක් නෙමෙයි රූපවාහිනියත් එහෙමයි. මොබයිල් ෆෝන් එකත් එහෙමයි. ලැප්ටොප් එකත් එහෙමයි. මේ හැමදේම දැක්ක මිනිස්සු තමයි නිර්මාණය කළේ. ඉතින් මේ විදිහට දකින්න එක අතිශයින්ම වැදගත්. ඔබ ඇතුලේ තියෙන දේ කලබල එළියට ගන්න එක අතිශයින්ම වැදගත්. ඒ නිසා ඒ පිළිබඳව හිතන්න කියලා ඔබගෙන් ඉල්ලනවා. ඒ වගේම ඇතමෙක් හිතාගෙන ඉන්නවා Tamanට මුදල් වලින් සාර්ථක වෙන්න බෑ කියලා. සමහර විට ඒක ඔබට හිතෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒක ඔබට කෙනෙක් කියන දෙයක් වෙන්නට පුළුවන්. සමහර විට ඔබ ලෝකයේ ඔබ ගැන එහෙම හිතාගෙන ඉන්නවාය කියලා ඔබ හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මේ මොන විශ්වාසයෙන් පෙළුණත් ඔබට ඇත්තටම මුදල් හම්බ කරන්න පුළුවන්ද? ඔබ තුල ඒ සඳහා තිබෙන ශක්තිය අවදි කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි විශේෂ වැඩමුළුවක් සංවිධානය කරලා තිබෙනවා. මේ වැඩමුළුව ඔක්තෝබර් මාසේ 29 වෙනිදා රාත්‍රී 7 සිට 9 දක්වා ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට Zoom ඔස්සේ පවත්වන්නටයි කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ. මේ සැසියට අදාළ Google Form එක තාම ෆිල් කරේ නැත්නම් කරුණාකර Google Form එක ෆිල් කරන්න. ඊට පස්සේ මේ පිළිබඳව තොරතුරු දැනගන්න අවශ්‍ය නම් අපේ දුරකථන අංකය 0714 3218 35 කියන දුරකථන අංකයට තරුෂ්ට කතා කරන්න. ඇය විස්තර ලබා දෙවි. එමනම් මේ තමන් හිතන විදිය වෙනස් කරන, ඒ වගේම තමන්ගේ ශක්තිය දිහා බලන විදිය වෙනස් කරන හරි අපූරු සැසියකින් ඔබ 29 වෙනිදා හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුරේ අද වීඩියෝව හමාර කරමින් කියන්න තිබෙන්නේ ඔබ ශක්තිවන්තයෙක් නම් ඒක හැම විටම කලබන් උත්සාහ කරන්න ඔබ පුහුණුවේ යෙදෙන තරමට ඔබේ ශක්තිය වැඩි වෙන බව ඔබට තේරෙවි. ක්‍රීඩකෙක් වේගෙන් ධාවනය කරන්න උත්සාහ කරන තරමට පුහුණු වෙන තරමට ඔහුගේ වේගය වැඩි වුණා. ධනවතුන් තමන්ගේ තිබෙන හොඳ මුදල් පිළිබඳ ප්‍රැක්ටිසස් වැඩි කරන තරමට ඔවුන්ගේ ධනවන්තභාවය වැඩි වුණා. දැනුම පිළිබඳව දේවල් හොයන්න හොයන්න දැනුම කලමන් උත්සාහ කරපු මිනිසු අතිශයින්ම දැනුම්මත් මිනිසුන් බවට පත් වුණා. කරනකොට දේවල් ගොඩනැගෙන ලෝකයක බලාගෙන වටේ යාමෙන් හෝ අතගෑමෙන් දේවල් ගොඩනැගෙන්නේ නොමැති බව තේරුම් ගැනීම ඔබේ ශක්තිය ආරම්භ වන තැනයි කියලා හිතාගෙන එහෙමනම් දැන් ඔබ ඇතුළේ තිබෙන විභවය සහ ශක්තිය කලමන්න පටන් ගන්න. බොහොම ස්තුතියි. තවත් මෙවැනිම වීඩියෝකින් හමුදී.